වාශාත් ප්‍රියංගදා දණ්ඩාදපුර ප්‍රධාන බස් නැවතුම අසලින් බසීති දවල් 2 පසුවා පමණි. අණ්ණාදපුර නගරයේ පුරා තද පෑවිල්ලක් තිබුණද වැවසිපගෙන හමායන සුලන් නිසාද තරමක සනීපයක්ද විය. මං ගන්නම් කෙල්ලි. වාශා ගන්නට ගිය ගමන්වල ප්‍රියංගදා ගත්තායි. කෙල්ලෝ දෙදෙනාම බස් නැවතුමෙන් පිටතට පැමිණ අණ්ණාදපුර නගරයේ දෙස බලා වුණේ ඇස් පුංචි කරගෙන. අපි උපන්නේ පැය 24 පුරාම මන්දාරම් වෙච්ච තිත රත්නපුර. අපර ජීවත් වෙන්න වෙන්නේ මේ පෑවිල්ලත් එක්ක. වැස්සට හුරුණා වගේ මේ පෑවිල්ලටත් අපි හුරුයම් ප්‍රියා. ඒකනේ මේ වගේ දේවල් වලටත් අපිට ඇවිත් හුරු වෙන්න උනේ. වාෂා නල්පට දිගියා දහදිය තවා ගත්තායි. අනේ කෙල්ලේ උඹ උදේට කෑවෙත් නෑ. මොන හරි බීලවත් යා. කමක් නෑ ප්‍රියා. අපි වතුර බෝතලයක් අරගෙන යා. යෝ දුරුපසු කෑමක් බීමක් පවා ඌරින් පහලට යන්නේ නැත. කන්නට ගත් විට සිහිවන්නේ ඔහුය. ආ බීපං. ප්‍රියංගදා සීතල වතුර බෝතලේ වාෂාත තෙපුවායි. වාෂා වතුර ටික බීගෙන බීගෙන ගියේ පපුව ගිනිගෙන දැමීමින් තිබුණ නිසායි. නැන්දා කෑම ටිකක් හදලා තියන්නම් කිව්වා. අපි ගිහින්ම කමු. කෙල්ලගේ බඩට දවස් ගානකින් කෑමක් වැටින්නේ නැති බව දැන ප්‍රියංගදා කීවායි. इतन सिट सहन दुरा पाइंग एविदेग ने आयु दिये। प्रियंगदा त्रीवीलेर कर कता कर गाते, ए तरंग आवा तिबु निसाय। अम्मा की डमती इन्नी मामाला की डमट्टिका किया। कुमुर कहलना मामा मट करान्न दीलती इन्नी। कोच्चर इडमती इनो द प्रिया, अक्कर भाग्या किद रहती। अभी मुनारी वावागम, कानबुन टिका हारी। वाशा की अद्धी प्रियंगदा एदेस बैली होल मिन्मिनी। अने उब सारी ऐंदला बोक्षोपे की हीट पुल आसन है मट मताक केनो गुड़ा थारी दुकाई केल्ली ए दावस्ट के हीन्या कोगे प्रिया पुदुम आसावा की मंगे रसा वगले ममर ऐट हीनें देखेत पोत त्रिविलेरी किए अन्नादपुर टाउ मट आसन नो तिबो नूर व्यवसले ए मोहते दी वैकांत दिसिंग हमा सीतल सुलगी युवतियां दिदिना की दहादियां तिमुनो मुहुन सीतल विये हवसर पांसल टेमु කෙල්ලගේ හිත තාමත් එකලාසයක් වී නැත. ගත වූයේ දවස් කීයක්ද? ඒ දවස් ටිකට ජීවිතේට මොනතරම් දේවල් සිදු වුණාද? ඔය අර්ලියා ගස් දෙක ගාව නතර කරන්න. අණ්ණාදපුර පරිසරයේ රත්නපුරේ පරිසරයට වඩා කොතරම් වෙනස්ද? රත්නපුරේ මේ තරම් එළිය නැත. නිතරම වැහි මන්දාරම් පාටේ. ජීවත් වූයේ මේ මන්දාරම් හුරු වියේ. යන් කෙල්ලේ. අර්ලියා ගස් දෙක තුනක් යටින් වුන් විශාල වත්තට ඇතුල් විය. තන තන දෙමු අගවන් කෙලවර උළුසෙවිලි ගල තරමක් විශාල නිවස විය. ආ අක්කලානේ අපි බැලුවා පරක්කු යයි කියලා. පැමිණ පිළිගත්තේ ප්‍රියංගදාගේ මාමගේ බාල දුවේ. අනේ වස්සේ පාරේ බස් එකකින් ආවේ. මේ මගේ හොඳම යාළුවා ආශා. මේ අපේ මාමගේ බඩ පිස්සි. ඉඳගන්න අක්කේ. අම්මේ අක්ක ඇවිත්. නැන්දා හෙන්සක ගැමි ගැහණියගේ. ප්‍රියංගදා යාවගේ සමයට දනෝබා වෙන්දාය මේ මගේ හොඳම යාළුවා නැන්දි අපිත් එක්ක දැන් ඉන්නේ අනේ පුතේ ඇවිත් මහන්සිත් ඇදිනේ නාගෙන ඇඳුම් මහවර කරලා එන්න අපි කෑම ටිකක් අම්මු කොනෙන්දි මාමා අද ඔය කච්චේලට ගිහින් සමාජ සේවිනි දරුවෝ විනාඩියක් ගෙදර නැ එන්න අක්කේ පොඩි කෙල්ල ඉස්සරහා ගුඩා කාමරේට දෙදෙනාව එක්කගෙන කියයි ඒ කාමරේ පුංචිය එද මේ ගැමි ගෙවල්වල කුමාද්ද හදවත සනසන සනසීමක් ඇතේ වාශාර සිතුනි. වැව දුරදරංගේ අනේ නෑ මේ කුඹුරු කැල්ල පැනවුව ගම. වැවෙන්ම නාන්න යන්න දාක්කේ. ප්‍රියංගද බැලිය වාශා දැසේ. කෙල්ලගේ මොනේ ඒ තරම්ම සතුටක් නැත. අපි හිට යම් පැටියෝ. එහෙනම් ටැංකියෙන් නාගමු. අක්කලා ඇඳුම් මාරු කරගන්න. වාශා කාමරේ ජනේලෙන් ඈත වෙල්ලාය දැස බලා වුණා. පපුව හාරාගෙන එන දුකක් පපුවෙන් උඩට නික්මී ඇගේ නෙත් කපාගෙන පැන්නේ හැම් වෙලාවෙම අඩන්නත් බෑරත්තරන් මම මේ ජීවිතේ කොහොම හරි දරා ගන්නත් ඕනනේ වාශා ඔහුට කීවේ සිතිනි කෙල්ලේ අපි වතුර ටිකක් දාගෙන යමු ඇඟට සනීපයි ඉන්නේ එතකොට නාන්න අඳින්නේ මොකද්ද මං නැන්දගෙන් චීත දෙකක් ඉල්ලගෙන එන්නම් ඔහුගේ සොඳ මතකයේ තබාගෙන ඉන්නට තිබූ සරම එදායින් පසු ඇයට අහිමි විය. ඒ තීමුත් යැදි කමිස්සෙකුත් ටී-ෂර්ට් එකකුත් ඇය සන්ත කියත. ඒව ඇඳේ දා නුවරලී යද්දීයේ. පැවැළඟ නිසාද දොළපාරේ වතුර පාර සැරය.
ටැංකිය බැඳ ඇති දොළද ගේන වැව් වතුර පිරුණා නැසී. හදවතේ මේ ඇවිලින් ගින්දර නොතිබුණා නම් ජීවිතේ මීට වඩා ටිකක් හෝ සැනසීමක් තිබුණි නම් මේ වැනි දේවල් වලින්ද සතුටුරන්නට තිබුණි. වතුර ටික නම් ෂෝක් නේද කෙල්ලේ. වැව් වතුර නිසා හරි සනීපයි. නාගනින් කෙල්ලේ වතුර ටික දකිද්දී ඇයට සිහිවේ විමුක්තිය වේ. ඕ සමග මෙවැනි ගමනක් ඉන්නට ලැබුණා නම් කියා ඇයට සිතුණි. ඕ මේ වගේ ගමන් වලට පුදුම තරම් ආසය. නාපං කෙල්ලේ මෙහෙම වතුර ටිකක් දැක්කනම් මේකට බැහැලා නායි. මේ බැඳීම නම් මහා පුදුමාකාර බැඳීමකයි ප්‍රියංවතට සිතුණි. කෙල්ලට ඕව ටික ටිකවත් අමතක වෙනවා නම් හොඳේ. එහෙත් හදවතේ උන් එකම එක්කිනාව අමතක කිරීම කොතරම් දුෂ්කරදයි දන්නේ එසේ ලෝකයේ එක්කිනෙකුට පමණක් ආදරය කළ කෙනෙක්ම පමණි. නැන්දව දකිද්දී නම් අම්මවයි මතක් වුණි. වචනයක් කතා කරත් පොපෝ පිරෙනවා. වාශාකේ ප්‍රියංගදා දිස බලාය. කෙල්ලගේ ජීවිතේ තමන්ගේ කියන්නට උන්නේ කී දෙනාද? අද ඇගේ ජීවිතේ කෙනෙක්වත් නැත. මෙහෙට ආවම අම්මගේ දානි මේ ළඟ පන්සලකට හදලා දෙමු නේද ප්‍රියා? ඒකනම් හොඳයි තමා. ඉන්න තැනකට අම්මත් බැල්මක් හෙලයිනි කෙල්ලේ. එයා මා ගාවම ඉන්නා වගේ දැන්නවා ප්‍රියා. ඒත් අම්මා කියලා මොනවා කරන්නද? මැරලවත් එයාට සැනසීමක් නැතු ඇති. අපි ආවට පස්සේ දානේ හොඳට දෙමු. පුළුවන් වුණොත් හත් නමක් වඩම්මලම දෙමු. ඔව් කියකෝ බැංකු පොතට දැමුව එක කොතරම් හොඳද යට සිතින්නේ මේ වෙලාවට. ඒ තරම් ආදරයකින් තමාව බලාගත් ඔහුවත් තමාට අහිමි විය. මේ ජීවිතේ නොලැබීම් උපතින්ම මවා ඇති දේවල් මදයි වාශා සිතුවාය. නාගෙන ගිට පැමිණ ඇඳුමක් දාගත් පසු ගතර දැන්නේ සොයේකි. ඒ සොයම හිතරක් දැන්නව නම් කොතරම් සැනසීමක්ද? මේ ජීවිතින් නමානතෙක් මේ හිතර නම් සහනයක් නොවන බව වාශා දැනුණාය. අක්කේ යම් කෑම කන්න. ප්‍රියංගදාත් වාශාත් කාමරයේ සිටිද්දී සඳුනි පැමිණ කීවාය. කෙල සිරියාන්ත කදකි. බාලචීත ගෞමගෙන් සැරසී උන්නේ දෙස වාශා මූතක් වලා උන්නාය. යම් කෙල්ලේ බත් කටක් කාලෙමු. යම් කුස්සිට මේ ආබදෝ තිබූ පුංචි ආලින්ද කෑල්ලක කුඩා කෑම්මැස්සි දමා තිබුණි. නැන්ද මොකටද මේසට බෙදුවේ? අපිට බෙදා ගන්න තිබ්බනේ. මේ ගෙදරට කවුරුවත් ඔහොම තමා කන්න දෙන්නේ. ඔයාලගේ මාමා අනුරාධපුරයේම එකගෙන එනවනේ කෑමට. අක්කේ තාත්තා මේ පාර සභාවට ඉල්ලන්න යන්නේ. ඡන්දෙට? ඔව්. තියෙන ගොවිතැන් බතක් කරගන්නතු දේශපාලනේ කරන්න යනවා. අපි කිව්වට අහන්නේ නැහැ. ප්‍රියංගදා සිනාසුණයි. අනුරාධපුරයට එන්නට ඇයත් අම්මාත් වැඩිමනස් සිටි මාමාට මේ ගමේ ඇති පිළිගැනීම නිසායි. අනුරාධපුරයට එන්නට ඇයත් අම්මාත් වැඩිමනස් සිටියේ මාමාට මේ ගමේ ඇති පිළිගැනීම නිසායි. ඒ නිසා පිටගම් කාර්යවල සහන් අඩු ගැසෙන්නේ නැත. අනේ නැන්ද ගොඩක් හදලානේ ප්‍රියා. කෑම්මැස දකිද්දි වාශා කීවයි. ඕක මොකද්ද පුතේ? දැන් කන්න. සුළුපටු දුරද්ද ආවේ. තෙල් මාළුවක්, මෑකරල් බැඳුමක්, කොළ මැල්ලුමක්, මුරුංගා, කිරි හොද්දා සමග තවත් එළවලු ව්‍යංජන දෙකක් විය. ඊට අමතරව වැව්මාළු කූරි 4-5 දිනක කූරියා පිටින්ම බැද දමා තිබුණි. කෑම ටික දකිද්දී වාශාට හීලිනි. ඔහු සමග මේ ගමන ආවා නම් අද කෑම්මැස හිස් කරන්නේ ඔහුය. ඔන්න ඉතින් කෝ ගණින් පිගාන මම බෙදන්න. ප්‍රියන් අදා කී වාශා කල්පනා කරමින් සිටුණු දැකේ. කන්න පුතේ, ඔය අලුත් තාලේ බත් මෝලෙන් කොටලා ඊයේ මාම ගෙනාවේ. ඒක තමයි නැන්දේ. බත් ටික නිකන් කන්න පුළුවන්. දෝණියක් කළාට බොන්න බීම් බෝතල් දෙකකුත් ගෙනත් දෙන්න. එකපාර මේ කිවුල් අතුර බොන්න බෑ. එපා එපා නැන්දේ. අපිට කිවුල් අතුර හොරුයි. ඒ නැතත් දැන් පුරුදු වෙන්නත් එපයි. මේ ජීවිතේ කොතරම්නම් දුක් කරදර වලට පුරුදු නාද? ජීවත් වීම යනු එසේ දුක් කරදර වලට හුරු වෙමින් යන දුෂ්කර ගමනක් නොවේද? මුරුංග හොද්දා මැල්ලුමයි විතරක් ඇතිපියා කන්න. කෑම හරි රහයි. ඒකට කමක් නැහැ. මේ වැව්මාළු කූරියත් කහපන්. දෙවෙනි කට කද්දිම හිරවිය. වාෂා වතුර ටිකක් බී මූණ හරවා ගත්තේ දැස් පිසදා ගන්නට. කන්න රත්තරන්, ඔයා නොකා නොබී ඉන්න එපා. අරම නාස්ති වෙන්නත් එපා. වාෂා උට කීවේ සිතිනේ.